අයිවන් ඇලට වෙනදා සුපුරුදු තෝසේ රොටි හැඩේ වෙනස් කරලා චූටි චූටි බට්ට වගේ අද මම හදාගත්තා. ඉතින් මේක බට්ට වගේ වුණාට හරිම පෝෂ්‍යදායකයි. ඒ වගේම තමයි රස. මේක අධි ප්‍රෝටීන් කෑමක් කියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෝටීන් බහුලම ආහාරයක්. හරිම රසයි. හැම ගෙදරකම වගේ තියෙන ධාන්‍ය වර්ග තුනක් දාලා තමයි අද මම මේක හදාගත්තේ. ඔයාලට ආසාවෙන් බඩ පෙරෙන්නම කන්න පුළුවන් රසම කෑමක් කියන්න පුළුවන්. මේක කන්න මේකටම හරියන සෝස් එකක් වගේ පොල් චට්නි එකක් හදාගන්න ඉදී, කියන්නේ පොල් සම්බල් එකක් හදාගන්න ඉදීත් අද වීඩියෝකින් ඔයාලට මම පෙන්නනවා. මේකට පිපුම් කාරක දාලා නැහැ. ලෙඩෙකුට උනත් දෙන්න හොඳයි. ඔයාලගේ චූටි දූ දරුවෝ හරිම ආසයිත්තේ මේ හැඩයට. ඉතින් ඔයාලට මේක ලොකුවට හදාගන්නත් පුළුවන් සාමාන්‍ය විදිහට. ඉතින් මේ රසම රස කෑම හදාගන්න ඉදී එන්න දැන් බලන්න. ඉතින් මෙතන මම අරගෙන තියෙනවා අපේ ගෙදර තිබුණු ධාන්‍ය වර්ග තුන. ඒ කියන්නේ ඔයාලට තියෙනවා නම් මීට වඩා ටික ටික ඒවත් එකතු කරගන්න. ඒ කියන්නේ කඩල පරිප්පු, ඒ වගේම මුම් පරිප්පු, කොල්ලු ටිකක් උනත් මේකට දාගන්නවා නම් රසයි. ඒව ටික ටික එකතු කරගන්න. ඉතින් මුං ඇට ටිකක් වැඩියෙන් එකතු කරගත්තත් හරිම රසයි. මම මුං ඇට කෝප තුන් කාලක් විතර අරගත්තා. සුදු කැකුළු හාල් අරගත්තා කෝප භාගයක්. රතු කැකුළු හාල් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම පරිප්පු අරගත්ත කෝප කාලක්. එකම කෝප් එකකින් මැනලා අරගන්න. ඊට පස්සේ මම මේ ටික ඔක්කොම එකට එකතු කරලා සෝදගෙන එනවා. හොඳට සෝදගන්න 3-4 සැරයක් මේ ධාන්‍ය වර්ග ටික ඔක්කොම. ඊට පස්සේ පෙඟෙන තියාගන්න ඕනේ. වතුර ටිකක් වැඩිපුර දාලා තියාගන්න ඕනේ. මොකද මුං ඇට එහෙම පෙඟුණාම ගොඩක් ලොකු වෙනවා. එහෙනම් ටිකක් වැඩිපුර වතුර දාලා මේ විදිහට වහලා තියාගන්නවා මම. ඉතින් මේක පැය 3-4ක් විතර පෙඟෙන තියාගන්න. මම මේක හවස 6ට විතර තමයි පෙඟෙන තියාගන්නේ. ඕනේ දැන් රෑ 10ට විතර. මේක හොඳට පෙඟිලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ වතුර ටික පෙරාගෙන ඇවිල්ලා මම බ්ලෙන්ඩ් චායකට දාගන්නවා. මේකට ලුණු දාගන්නෑ දැම්මම. ඒ වෙනුවට මම සීනි 30 හැන්දක් දාගන්නම්. මොකද මේක ඊස්ට්, ආප සෝඩා, බේකින් සෝඩා මුකුත් දාන්න නැති හින්දා සීනි 30 හැන්දක් දානවා. මම මේකට අරගත්ත පොල් වතුර. ඉතින් මේකට පොල් කිරි ටිකකුත් ඕන හින්දා මම පොල් ගෙඩියක් බිඳ ගත්තා. ඒකේ වතුර ටික තමයි මේ තියෙන්නේ. පිරිසි අඬ කෝප්පෙන් 3 කාලක් විතර පොල් වතුර තියෙනවා. ඔයාලට පොල් වතුර නැත්නම් කෙලින්ම පොල් කිරිම අරගන්න. මේ වෙනුවට මම පොල් වතුර ටික මේකට එකතු කරගත්තා. ඉතින් මේ තියෙන්නේ හොඳ උකු කිරි, පළවෙනි සැරේ බ්ලෙන්ඩ් කරලා අරගත්ත පොල් කිරි. පොල් කිරි මම පීරිසි අඬ කෝප්ප එකක් විතර දාගත්තා. ඔයාලට පොල් වතුර නැත්නම් දාගන්න පොල් කිරිම දාගන්න, එහෙම වුණොත් කෝප්ප දෙකක් විතර දාගන්න. ඉතින් මම ගත්ත ධාන්‍ය ප්‍රමාණයට තමයි මේ ප්‍රමාණවල් කිව්වේ. ඔයාලා ගන්න ප්‍රමාණවල් වලට හරියන්න කිරි දාගන්න. මේක හොඳට පේස්ට් එකක් වෙන බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් මට්ටමට දාගන්න. ඉතින් ගොඩක් දියාරුනොත් එහෙම අර මං හැදුවා වගේ චූටි රොටි හදන්න බෑ. අපි හදන එකේ පැතිරිලා යනවා. තෝස් එකක් වගේ තමයි හදාගන්න වෙන්නේ. ඔයාලට මේකට බිත්තරයක් එකතු කරගන්නත් පුළුවන් බ්ලෙන්ඩ් කරනකොට. ඔයාලට පුළුවන් මේක මේ වෙලාවෙම හදන්න ගන්නත්. නමුත් මට හිතුණා මේක ටිකක් වෙලා තියන්න ඕනේ කියලා. ඔයාලට ඊස්ට් අගුණ නැත්නම් ඊස්ට් තියෙනවා නම් පොඩ්ඩක් තේ හැන්දක් විතර මේකට එකතු කරලම වහලා තියන්න. ගැස්ට්‍රයිටිස් තියෙන අයට එහෙම ඊස්ට් අගුණයි. එහෙනම් මම අද මේක නිකම්මයි හදන්නේ. මම ටිකක් මේ විදිහට වහලා තිබ්බා. මොකද පොල් වතුරයි සීනි එකතු වුණාම ස්වභාවිකව මේක ටිකක් වෙලා යනකොට පිපෙනවා. පැයකමාරක් දෙකක් විතර වහලා තියාගන්නවා නම් හොඳයි. ඉතින් මමත් පැය 3ක් විතර මේක වහලා තියුවා. ඊට කලින් මේක කන්න පොල් සම්බෝලේ හදාගන්න යන්නේ. මේකට පොල් චට්නි එක කියලාත් කියනවා. ඉතින් මේක මම සෝස් එකක් වගේ ගොඩාක් රසට හදාගන්න විදිය වලට පෙන්නන්නම්. මම මෙතන අරන් තියනවා තක්කාලි ගෙඩියක්, පොඩි බීදුණු ගෙඩියක්, ඒ වගේම කරපිංචා, සුදු ලුණු, සැර අඩු, නයිමිරිස් කලල් දෙක තුනකුත් තියෙනවා. ඊට පස්සේ මේක බ්ලෙන්ඩ් කරගන්න පහසුවට මම ටිකක් කෑලි වෙන් කරගන්නා මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ පුංචි බ්ලෙන්ඩර් කප් එක අරගෙන එකට දාගන්නවා. ඉතින් පොල් බොඩය ගන්න ඕනේ නැහැ මේකට. පොල් ටිකයි මම අරගත්තේ. පොල් ටිකක් දාගන්නවා. ලුණු එකතු කරගන්නවා මම තේ හැන්දක් විතර. මිරිස් කුඩුත් තේ හැන්දි දෙකක් විතර දාගත්තා. ඊට පස්සේ වතුර මම මේ සැන්දි 3ක් විතර එකතු කරගත්තා. ටිකක් මේක තෙතමනේට හදාගන්න යන්නේ මම. ඊට පස්සේ මම බ්ලෙන්ඩ් කරගෙන ආවා. මේ තියෙන්නේ හොඳ තුනී පේස්ට් එකක් වෙනකම් මේක බ්ලෙන්ඩ් කරගන්න මේ විදිහට. ඔන්න දැන් හරි. ඒක මම පැත්තකින් තියලා පිටියේ කරගත්තා. පිටියක හොඳට මේක දැන් සොෆ්ට් වෙලා තියෙනවා පිපිලා වගේ. ඊස්ට් දැම්මා වගේම පිපෙන්නේ නැහැ. නමුත් යම් තාක් දුරට මේක පිපිලා තියෙන්නේ. අපිට රසටම හදාගන්න පුළුවන් දැන්. දැන් මම මේකට ලුණු එකතු කරගන්නවා. තේ හැන්දක් විතර එකතු කරගත්තා. එකතු කරගෙන හොඳට කලවම් කරලා පොඩ්ඩක් රස බලන්න ඕන ලුණු ඇද්ද කියලා. මම මේ වගේ ලොකු පෑන් එකක් තමයි ලිපේ තියාගත්තේ. ඒකේ තෙල් චුට්ටක් ගාගත්තා.
ඉතින් ඔයාලට මේක සාමාන්‍ය විදිහට ලොකුවට හදාගන්නත් පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. අද මට ටිකක් හිතන වෙනසකට මේ විදිහට පොඩියට හදන්න ඕන කියලා. හොඳට කලවම් කරලා තමයි මේකෙන් දාගන්න ඕනේ. මම මේ විදිහට චූටියට තමයි වක් කරගන්නේ. ඉතින් ගොඩක් දාගෙන මේක අතුර ගන්න පුළුවන් තෝස් එක වගේම. ඉතින් ගෑවෙන්නේ නැති වෙන්න ටිකක් පරතරයක් තියලා මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේක වහලා තියන්න ඕනේ. සමහර වෙලාවට ඔයාලගේ රොටි තැටි එහෙම නැත්නම් ෆ්‍රයි පෑන් වලට වහන ලිඩ් එකක් නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට මැටි කරමුඩියක් ගන්න වෙනවට. එහෙම නැත්නම් සමහර භාජන තියෙනවා වලන් උනත් වහ ගන්න පුළුවන්. ඒවා ටිකක් ලොකු ඒවා. ඒකකින් හරි වහ ගන්න. මොකද මේක ටිකක් තැම්බෙන්න ඕනේ. ඒ නිසා ඊට පස්සේ ටිකක් වෙලා මේක මැදකින් තියා ගන්න ඕනේ. චුට්ටක් අනිත් පැත්ත හරවලා බලන්න ලස්සනට රොටියක් වගේ පිච්චිලාද කියලා. මේ විදිහට පිච්චිලා තියෙන දැන් මම අනිත් පැත්ත හරව ගන්න. ඊට පස්සේ ඔන්න දැන් හරි. ඇත්තටම හරිම සුවඳයි මේ රොටිය හදද්දී. මුළු ගේම සුවඳයි. ඇත්තටම තෝස් එකක් හදනවට වඩා සුවඳක් එනවා. තෝස් එකක් හදනකොට උඳු සුවඳ එනවා. ඊට වඩා හරි සුවඳයි මේ මුං ඇට එහෙම දාගත්තම. මම ඒ ටික ලිපෙන් අයින් කරගන්නවා. ලිපෙන් අයින් කරගෙන මේ විදිහටම තව ටිකක් දාගන්නවා. ඉතින් ඇත්තටම ඉතාමත්ම පෝෂ්‍යදායී ආහාර පාන අපිට ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් ඒවා. පොඩ්ඩක් හිතන්න විතරයි තියෙන්නේ. මේ වගේ රස කෑම අපිට ලේසියෙන් හදාගෙන කන්න පුළුවන්. ඕන දැන් හරි මම ඒ විදිහට ඔක්කොම මේ ටික හදාගත්තා. ඊට පස්සේ මේ තියෙන හදාගත්ත පොල් චට්නි එක ඒකත් මම මේකෙන් ටිකක් දාගෙන කාලා බැලුවා. ඇත්තටම ගොඩාක් රසයි. ඔයාලා එක සැරයක් හදලා කාලා බලන්නකෝ මේකේ රස. හැබැයි මුං ඇට දාන්න ඕනේ. එතකොට තමයි ගොඩාක් රස වෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න කියලා අදත් ඉල්ලනවා. ආදරෙන් subscribe කරපු නැති එකෙන් නම් subscribe එකක් දාගෙන යන්න. අදහස් ගැටළු යෝජනා තියෙනවා නම් comment section එකේ සඳහන් කරන්න. ගිහින් එන්න නැවත දවසක හමු වෙමු. සුබ දවසක් නිරෝගී දිවියක් ඔයාලා සියලුම දෙනාට.